අයිබෝවන් SLF Time Kitchen YouTube නාලිකාවට ආදරෙන් පිළිගන්නවා. අදත් අපි අරන් ආව අලුත්ම අලුත් වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා රසට කඩල කරියක් වෙනස්ම විදිහකට හදා ගන්න ඕන විදිය. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අමතක කරන්න එපා අපේ channel එක subscribe කරලා like කරලා bell icon එක click කරලා යන්න. මුලින්ම බලමු මේ රසම රස කඩල කරිය හදා ගන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. අපිට අවශ්‍ය වෙනවා ලුණු ගෙඩියක්, සුදු ලුණු, අමු මිරිස්, තක්කාලි, කැරි මිරිස් 3/5 හැන්දක්, කරපුංචි රම්පෙ, කුරුඳු, අබ උළුහාල්, පොල් කිරි ටිකක්, පොල් තෙල් ටිකක්, කහකුඩු තේ හැන්දක්, මිරිස් කුරු තේ හැන්දක් ලුණු අවශ්‍ය පමණ. මේ ටික ඔක්කොම දාලා රසම රස කඩල කරිය හදන විදිය අපි බලමු. මුලින්ම මතක් කරන්න ඕනේ මේ කඩල කරිය හදා ගන්නකොට අනිවාර්යයෙන්ම අපි කඩල ටික රයක් පෙඟෙන්න තියා ගන්න ඕනේ නැත්නම් මේක ගොඩක් හයියයි. ඉතින් රයක් හරි ඊට ටිකක් වැඩිනොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි කරන්නේ ඒක ලුණු කුඩු ටිකක් දා ගන්නවා. ඊට පස්සේ කහකුඩු ටිකකුත් දාලා හොඳට ඒක කවලම් කර ගන්නවා. කවලම් කරගෙන අපි මේකට වතුර ටිකක් දාලා මේක හොඳට තඹ ගන්න එක තමයි දැන් කරන්නේ. වතුර ප්‍රමාණය වැඩි වුණාට කමක් නැහැ. හොඳට තඹ ගන්නයි ඕනි. ඉතින් වතුර ටිකක් වැඩි වෙන තරමට තඹ ගන්න ලේසි. ඉතින් මේ වගේ වතුර ටික දාලා භාජනයකට දාලා දැන් අපි කරන්නේ ලිපේ තියා ගන්නවා මේක තැම්බෙන්න. මේ විදිහට කඩල ටික දාලා හොඳට තඹ ගන්න හදනේ. කඩල ටික තඹ ගන්නකොට අනිවාර්යයෙන්ම පියනකෙන් වහ ගන්න. එතකොට ඉක්මනට මේ කඩල ටික තඹ ගන්න පුළුවන්. දැන් කඩල ටික හොඳට තැම්බිලා තියෙන්නේ. අපි බලමු ඊළඟට මොකද අපි කරන්න කියලා. ඊළඟට අපි කරන්නේ භාජනයක් ලිපේ තියලා භාජන චූටක් රත් වෙනකන් ඉඳලා අපි පොල් තෙල් ටිකක් දා ගන්නවා භාජනයට. ඊට පස්සේ පොල් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ තමයි අපි මුලින්ම දාගන්නේ සුදුළුණු ටික. ඉතින් සුදුළුණු ටික දාලා ඉවර වුණාට පස්සේ සුදුළුණු ටික හොඳට බැදුනට පස්සේ තමයි අපි ඉතුරු අමුද්‍රව්‍ය ටික දාගන්නේ. සුදුළුණු ටික දැන් හොඳට බැදිලා තියෙන්නේ. ඊළඟට අපි කරන්නේ මේකට දාගන්නවා කරපුංචි රම්පෙ ටික. මේ විදිහට දාලා අපි ඒකත් හොඳට බැදෙන්න අරිනවා. දැන් හොඳට මේ ටික බැදලා තියෙන. ඊට පස්සේ අපි එකතු කර ගන්නවා මේකට ලුණු ටික. ලුණු ටිකත් එකතු කරගෙන ටික ටික එකතු කරගෙන හොඳට කවලම් කර ගන්නවා. ඉතින් මේක ගොඩාක් රසවත් වෙනවා රන්වන් පාටට හොඳට බැදගත්තට පස්සේ. මේ විදිහට ලුණු ටික දාලා හොඳට කවලම් කර ගන්නවා. මේ ටික බාගෙට බැදෙනකොට අපි කැලිමිරිස් ටික එකතු කර ගන්නවා. කැලමිරිස් ටික එකතු කරගෙන හොඳට කවලම් කරගෙන තක්කාලි ටිකත් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කර ගන්නවා. තෙලේ හොඳට බැදෙන්න අරිනවා. මේ ටික හොඳට බැදෙන අතරතුරේදී අපි කරන්න රස තවත් වැඩි කරගන්න අබ උළුහාල් කුරුදු ටික අපි එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳට මේ විදිහට කවලම් කර ගන්නවා. මේ පේන විදිහට හොඳට කවලම් කරගෙන රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඉතින් මේ වගේ බැදගත්තට පස්සේ අපි කරන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණය අපි ලුණු එකතු කර ගන්නවා. ඉතින් ලුණු දා ගන්නකොට Tamanට අවශ්‍ය ප්‍රමාණය බලලා ලුණු ටික දා ගන්න. ඊළඟට අපි කරන්නේ කහකුඩු ටිකක් එකතු කරනවා. ඉතින් මේ කහකුඩුත් වැඩි එකතු කරගන්න එපා. ටිකක් එකතු කරගන්න. මොකද අපි ඉස්සෙල්ලා කඩලකට කහ ටිකක් දාපු නිසා අපි කහ ටිකක් අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ. කහ ටික දාලා මේ විදිහට හොඳට කවලම් කරගන්න. ඊළඟට අපි කරන්නේ අපි තඹ ගත්ත කඩල ටික මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේක එකතු කරගන්නකොට අනිවාර්යයෙන්ම ඉක්මනටම
හොඳට කවලම් කරලා දැම්ම ගමන් වගේ අපි කිරි ටික දා ගන්න ඕනේ මේ විදිහට හොඳට කවලම් කරගන්න කවලම් කරලා ඊට පස්සේ අපි කරන්නේ ඉක්මනටම අපි තියාගත්ත පොල් කිරි ටික මේකට එකතු කරගන්නවා ඉතින් පොල් කිරි ටික එකතු කරාට පස්සෙත් අපි හොඳට මේක කවලම් කරනවා කවලම් කරලා අපි චුට්ට වෙලාවක් තියලා අපි දා ගන්නවා තුන පහ ටික තුන පහ කුල් ටික දාලා අපි එකක් දාලා හොඳට කවලම් කර ගන්නවා ඊට පස්සේ අපි දා ගන්නවා මිරිස් කුඩු තේ හැඳ දා ගන්නවා ඉතින් තව සැරට ටිකක් ඕන නම් මිරිස් කුඩු තේ හැඳ දෙකක් දැම්මට ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ අමු මිරිස් ටික එකතු කර ගන්නවා ඊට පස්සේ හොඳට කවලම් කරනවා මේ විදිහට කවලම් කළා ඊට පස්සේ අපි කරන්නේ පේන අරගෙන වහලා තියෙනවා ටික වෙලාවක් දැන් අපි අපේ කඩලකරය හදාගෙන ඉවරයි තාම ලීසියෙම හදාගන්න පුළුවන් කඩලකරයක් අනිවාර්යයෙන්ම හදලා බලන්න ගොඩාක්ම රසවත් ඉතින් අදත් අපි ගෙනාවා ගොඩක් වටිනා රෙසිපි එකක් ඔයාලා වෙනුවෙන්. ඉතින් ගොඩක්ම ලේසියෙන් කාර්යබහුල හැමෝටම ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි අපි කියලා දුන්නේ කඩලකරිය ලේසියෙන්ම හදාගන්න ඕන විදිය. ඉතින් අනිවාර්යයෙන් මේ වගේ ලස්සන වටිනා රසවත් රෙසිපි අරගෙන එන්නේ අපේ channel එකෙන්. ඉතින් අමතක කරන්න එපා අපේ channel එක subscribe කරලා like කරලා bell icon එක click කරලා යන්න. ඉතින් ඊළඟ දවසෙත් අපි අලුත්ම අලුත් video එකකින් හම්බෙමු. අපි ගිහිල්ලා එන්නම්.